ලබාතුන් දුර්ලභ දහම් සාකච්ඡාවක්. ගරු ස්වාමීන් වහන්ස, මේ කාලයේ බොහෝ දෙනෙක් පිළිකාව කියන කර්ම රෝගයට ගොදුරු වෙනවා. මා එය කර්ම රෝගයක් යනුවෙන් හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ පිළිකාව කියන කාරණය කර්ම රෝගයක් හැටියට අපට දේශනා කොට ඇති නිසා. නමුත් අපේ ස්වාමීන් වහන්ස මේ මෑත කාලීනව බොහෝ දෙනෙක් මේ රෝගයට ගොදුරු වන නිසා සමහර අවස්ථාවලදී ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරනවා, පිළිකාව කියන රෝගය මේ වන විට කාල විපත්තිය නිසා ඇතිවන තත්ත්වයක් කියලා. අපි ස්වාමීන් වහන්ස, ඒ කාරණය කොහොමද අපි දහමට අනුව පහදා ගන්නේ? පිළිකාව ඇතිවන්නේ කාල විපත්තියක් නිසාද? මෙහෙමයි නෝනා, කෙනෙක් කියනවා නම් පිළිකාව කියන දේ සාමාන්‍යයෙන් දැන් උණක් හෙම්බිරිස්සාවක් කියන ගානට සමාජය තුළ පැතිරිලා එනවා. ඒතකොට එහෙම පැතිරීම තුළ කවුරුන්නෝ කියනවා නම් පිළිකා රෝගය කියන්නේ මේ කර්ම විපාකයක් නෙමෙයි, ඒක මේ කාල විපත්තියක් කියලා එහෙම කියන්න එක හේතුවක් තියෙනවා නෝනා. ඒකට කියන ධර්මානුකූල හේතුව තමයි සක්කාය දිට්ඨි. වෙන දෙයක් නෙමෙයි. මමත්වේ දැඩිභාවය. මමත්වේ දැඩිභාවය නිසාමයි එවැනි ප්‍රකාශයන් අපි සිද්ධ වෙන්නේ. මං මීට ඉස්සෙල්ලත් ප්‍රකාශ කළා, ඒ වගේම මම මේ මොහොතේත් පැහැදිලිව පන්සිල් මළුවට ප්‍රකාශ කරනවා, හෙට දවසේ මම පිළිකාවක් ඇදිලා අපවත් වෙන්න පුළුවන්. හෙට දවසේ මම පිළිකාවක් ඇදිලා අපවත් වුණොත් ඒක කාල විපත්තියක් නෙමෙයි, මං කළා වූ අකුසල් විපාකයක්මයි. මන් දැම්ම කියලා තියෙනවා. මොකද හෙට එහෙම වෙයිද නැද්ද කියලා මම කියන්න දන්නේ නැහැ. හෙට මං පිළිකාවක් හැදිලා මැරුණොත් මම සංසාරයේ හෝ මේ ජීවිතේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා කළා වූ අකුසලයක ඵලයක්මයිනු. එතකොට මේ අකුසලයක ඵලයක් හැටියට බුදුරජාණන් වහන්සේ සත්වයා කර්මය දායාද කොට ඉපදී, සත්වයා කර්මය මගේ කොට ඉපදී, සත්වයා කර්මය ඥාතියා කොට ඉපදී කියලා මේසා සුන්දරව කර්මය විග්‍රහ කළා තියෙදි නෝනා. අපි කියනවා නම් අපිට පිළිකාවක් හැදෙන්නේ කර්මය නිසා නෙමේ, මේක කාල විපත්තියක් කියලා ඒකෙන් කියන්නේ නෝනා අපේ මමත්වේ දැඩිභාව. මම දුසිල්වත් නෑ, මම සිල්වත්, මම අකුසල් වඩලා නෑ, මම කුසල් වඩන්නේ කියන කාරණේ මතු කළ දෙන්න. ඒ නිසා මට අකුසලයක් විපාක දෙන්න විදියක් නැහැ. ඒතොර කාල විපත්තියක් කියන්නේ අකුසලයක්. ඒක තේරුම් ගන්න. විපත්තීන් සහිත කාලයන් නෙලබෙන්නේ අකුසල් විපාක නිසා. බුදුරයන් වහන්සේ කියනවා සමාජයේ දුස්සීල වෙන්න වෙන්න නෝනා සියලුම දේමල් විකෘතින් බවට පත් වෙනවා කියලා. අවුව, වැස්ස, ගහකොළ, සතා, සිව්පාව, පරිසරය, දෙවියන් මේ සෑම දෙයක්ම විකෘතින් බවට පත් වෙනවා. එහෙනම් මේ කාල විපත්තියත් කියන්නේ අකුසල් සංස්කාරය. ඒතොර මේ රැස් වෙන්නේ මේ පෙනිපෙනී ඉහළ යන රෝගී භාවයන් කියන්නේ නෝනා අනිවාර්යෙන්ම අකුසල්මයි. ආයිමත් ඒකේ කොතනකවත් වෙන දෙයක් නැහැ. කාල විපත්තීන් කියලා කෙනෙක් කියනවා නම් කාල විපත්තිය සකස් වෙන්නේ මිනිසයාගේ අකුසල් නිසා. එච්චරයි. ස්වාමිනාන්ස, පිරිකාව කියලා කියන්නේ කර්ම රෝගයක් කියලා ඔබ වහන්සේ දැන් අපට පැහැදිලි කළා. කෙනෙක්ගේ කර්මයක් තව කෙනෙකුට, තව පිරිසකට බලපානවද ස්වාමිනාන්ස? මෙහෙමයි, ඉතින් අකුසල් කරන කෙනා, අසුරු කරන කෙනාත් අකුසල්මයි වඩන්නේ. දැන් මොකද සමහර වෙලාවට අපි දකිනවා මේ සුන්දර පින්කම් කරන අය පිළිකා රෝගෙන් හැදිලා ඉන්නවා. කෝටි ගණන්, ලක්ෂ ගණන් වියදම් කරලා පින්කම් කරන අය වැට තිනවා. නමුත් පින කියන්නේ මොකද්ද? අකුසලයේ කියන්නේ මොකද්ද? පින කියන්නේ එකක්, අකුසලයේ කියන්නේ එකක්. නමුත් වර්තමාන සමාජයේ තරම් පින් කරන සමාජයක් අපි ජීවිතේ දැකලා නැහැ නෝනා. අපි දැකලා නැහැ වර්තමානයේ සමාජ තරම් පින් කරන සමාජයක්. නමුත් වර්තමානයේ තරම් ලෝභ, ද්වේෂ, මෝහ වඩමින් පින් කරන සමාජයකුත් මම මේ ඉස්සෙල්ලා දැකලා නැහැ. පින කියන්නේ නෝනා ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් අන්ධ වෙලා තියෙන්නේ. පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. පින කියන කාරණය ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් ඔද්දල් වෙලා තියෙන්නේ. එතකොට මේ ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් වැඩෙන්නා වූ අකුසල් මැඩලන්න පිනට පුළුවන් කමක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. නමුත් පින්කම් කරනවා අප්‍රමාණ, ඒක හරි. නමුත් පින විසින් කරලා දෙන්නා වූ ශක්තියට වඩා නෝනා බරපතල ලෝභ, ද්වේෂ, මෝහයන් තුලින් සමාජය ගිලගෙනයි තියෙන්නේ. මට අප්‍රමාණ අත්දැකීම් තියෙනවා මිනිස්යා තුල තියෙනා වූ, ගිහි පින්වතුන්ලා තියෙනා වූ ලෝභ, ද්වේෂ, මෝහයන් පිළිබඳ කොයි සානම් බලවත් ආකාරයෙන් ඒවා තියෙනවද කියලා. අපි සමාජයේ හුඟක් ඈත් වෙලා තියෙන්නේ මිනිස්යා මේවා නිසා අප්‍රමාණ අකුසල් කරගන්න නිසා. ඒ නිසා මේ කාලයේ තරම් පින් කරන කාලයක් අපි අතීතයේ දැකලත් නැහැ. මේ පින් කරන ගමන් ලෝභ, ද්වේෂ, මෝහයන් වඩන මෙවැනි කාලයක් මම දැකලත් නැහැ. ඒ දෙකම එහෙමයි. එහෙනම් පින් කළාය කියන කාරණය තුල නෝනා අපි හැම වෙලාවම අපේ සක්කාය දිට්ඨිය නිසා ලෝභ, ද්වේෂ, මෝහ වඩනවායි කියලා හිතන්න කැමති නැහැ. මොකද මේක සැඟවිලා තියෙන්නේ. අපිට බාහිරට පේන්නේ පින කෙරෙහි තියෙන ලෝභසිත විතරයි. ඕක තමයි අපිට පේන්නේ. පින කෙරෙහි තියෙන ලෝභසිත අපිට ප්‍රකටයි. පින් කරන්න, දන් දෙන්න, කිලෝමීටර ගණන් දුර ගෙවාගෙන මේ ලෝභසිත අපිට පේනවා. නමුත් නෝනා ද්වේෂසිත සැඟවිලායි තියෙන්නේ. ලෝභසිතයි ප්‍රකට වෙලා තියෙන්නේ. නමුත් ද්වේෂසිතට බාධාවක් එල්ල වෙන හැම තැනම නෝනා
ආර්ය උපවාදයන් කරාත් සමාජය ඇදිල යන. ආර්ය උපවාදයන් කරා සමාජය ඇදිලනවා අපි දැකලා තියෙනවා. නමුත් ලෝභසිතට නිදහසේ ක්‍රියාත්මක වෙන දෙන තාක්කල් මේක ප්‍රකට නැහැ. ප්‍රකට නැහැ. ඇයි නිදහසේ යට ක්‍රියාත්මක වෙන්න පුළුවන්නේ? නමුත් ද්වේෂ සිතට නොනා බාධාවක් එල්ල කරපු ගමන් අන්න නොනා ද්වේෂය මතුවෙනවා. ද්වේෂයත් එක්කම මෝහය ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. එනිසා පින්කම් කළත් සමහර විට පිනට වඩා බලවත් ආකාරයෙන් මම ඔය ඉතිස්සලා පන්සිල් මළුවට කිව්වා රුපියල් ලක්ෂයක් වියදම් කරලා පින් කරලා රුපියල් කෝටියක අකුසල් මූලයන් සකස් කර සමාජයක් අපි ඉදිරියේ තියෙන. ඒ නිසා නෝනා ඉදිරියේදී පිළිකා මෙවැනි බරපතල කර්ම රෝගයන් හෙම්බිරිස්සා වුණදාන්ට සමාජයේ පැතිරෙලයි. අනේ අපි ප්‍රාර්ථනා කරනවා සාදු සාදු එසේ නොවේවා කියලා. නමුත් අපේ ප්‍රාර්ථනාවට ලෝකේ නිවැරදි කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේටත් නිවැරදි කරන්න බැරි වුණා. තමාගේ මරණාසන්න මොහොතේ පිරිනිවන් පාන්න පෙර ආතු ඇති වුණා වූ උදරාබාධයේ බුදුරජාණන් වහන්සේට වුණත් කර්ම රෝගයක් හැටියටයි මතු වුණේ. බුදුරජාන් වහන්සේ තමන්ගේ හිසේ කැක්කුම තමන්ට නිතර හැදුන කොන්දේ අමාරුව මේ සෑම දෙයකටම කර්මානුකූලව හේතුව කියනවා. මොකද උන්වහන්සේලා සක්කාය දිට්ඨිය නිරෝධය කළා වූ සියලුම ද පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා උත්තමී. කාමරාග පටිගයන් නිරෝධය කළා උත්තමී. ඒ නිසා උන්වහන්සේ බෙල්ලේ අමාරුවක් හැදුනත් කොන්දේ අමාරුවක් හැදුනත් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ අකුසලයේ නිසායි මට මේක වුනේ කියලා. වෙන දෙයක් නෙමේ. එතකොට චක්කුපාල මහරහතන් වහන්සේ අන්ධභාවයට පත්වෙද්දී චක්කුපාල මහරහතන් වහන්සේ කාටවත් ඇඟිල්ල දික්කලේ නැහැ. උන්වහන්සේ කිව්වා මං අන්ධභාවයට පත්ුනේ මෙන්න මේ හේතුව නිසායි කියලා. එතකොට මුගලන් මහෝත්තමයාණන් වහන්සේ රහත් ඵලයට පත්වලා සොරුන් අතින් අතපය බිඳිලා පිරිනිවන් පාද්දී බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ සොරුන්ට ඇඟිල්ල දික් කරලා නැත්තම් මේ රටේ ආරක්ෂාව දුර්වලයි කියලා රජතුමාට බැන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වා ඔය මුගලන් සංසාරයේ ඔය විදිහටම අම්මා තාත්තගේ අතපය කුඩු කළා ඔය මුගලන් තුරින් ධර්මය දකින්න කියලා. උතනයි ධර්මය. එහෙනම් දෙයියනේ අපිට පිළිකාවක් හැදුනා කියලා අපි ඒක කාල විපත්තියක් කියලා අපි පැනල යන්න හදනවා නම් නෝනා ඒ අපි පැනල යන්නේ ධර්මය. මම නැවතත් කියනවා හෙට දවසේ මට පිළිකාවක් හැදුනත් මම කළා වූ කර්මයක ඵලයක්මයි. හෙට දවසේ මගේ මරණය කොයි ආකාරයෙන් සිදු වෙයිද කියලා මමවත් කියන්න දන්නේ නැහැ නෝනා. ඒක ගහලා මරලා අතපය කඩලා බෙල්ල කපලා වෙඩි තියලා සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ කොයි විදිහට සිද්ධ වුණත් කාල විපත්තියක්වත් ආණ්ඩුවේ වරදක්වත් පොලිසියේ වරදක්වත් මගේ අකුසල විපාකයි. ඒකයි ධර්මය. එනිසා කොයිසා වේගයෙන් පිළිකා වැනි රෝග පැතිරිලා ගියත් ඊට වග කිය යුත්තේ තමාමයි. වෙන කවුරුත් නෙමේ. කාලයවත් විපත්තියන්වත් එහෙම නැත්නම් ආණ්ඩුවවත් සෞඛ්‍ය ශේත්‍රයේවත් අම්මා තාත්තවත් නෙමේ තමා විසින් කරගත්තා වූ දෙයයි තමා ලබන්නේ. අපේ ස්වාමීන් වහන්ස සත්ව හිංසනය වැනි දේ පිළිකාව වැනි කර්ම රෝගවලට හේතුවක් වෙනවද? මෙහෙමයි පිළිකා රෝගය ඇති වෙන්නේ සත්ව හිංසනය කියන කාරණය බුදුරජාණන් වහන්සේ වෙනි රෝගයන් ඇති වෙන්නේ හේතුව පෙර සංසාරයේ අපේ සිල්පද බිඳීමයි. සත්ව හිංසනය මනුස්ස හිංසනයට වඩා එවැනි දේවල් නොනා වැඩියෙන්ම වෙන්නේ ඔය කෘමිනාශක වසවිස රසායනික ඕවා තුලින්. අද වර්තමානයේ වසවිස කියන කාරණේ කෘමිනාශක ඔය ඕවා නොනා කොයිසම් බලවත් ආකාරයෙන් සමාජගත වෙලා තියෙනවද කියලා බලන්න. කෙහෙල් ගෙඩියක් කන්න බයයිනේ. පළතුරක් කෙලවලුවක් කන්න බයයි. ඒ තැනට සමාජය ඇවිල්ලා තියෙනවනේ. ඒ තැනට සමාජයේ එද්දිනෝනා ඒවැයි විපාකෙකින් එන්නේ නැහැ. එතකොට ඒ අපි වසවිසක් දාන මොහොතක් පාසා කෘමිනාශකයක් දාන මොහොතක් පාසා අපි නිරේතුරුවම මොකද දකින්න ඕනේ? මොකක්ද මේ කරන්නේ? පිළිකාවට අදාළ ධර්මතාවයක් අපි ලෝකෙට දෙනවා. වෙන මොකද්ද කියන්නේ? අර වේද මහත්තයෙක් ළඟට මං ගියාම වේද මහත්තයා මට කියනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ රතුහල් වළඳන්න එපා. සම්බ වළඳන්න එපා. තඹපුහල් විතරක් වළඳන්න කියලා. දැන් මේක කවුරුත් කියන්නේ නැහනේ. හැමෝම කියන රතුහල් වළඳන්න කියලානේ. මං ඇහුවා ඇයි මේ රතුහල් වළඳන්න එපා කියන්නේ? ඒතකොට කියනවා මේ රතුහල් වල අර කුඩ අයින් කරන්නේ නැහනේ. ඒ නිසා අර පසට ගහන පොහොර පසට ගහන කුමිනාසක ඔක්කොම අරකේ රැඳිලා තියෙන අවස්ථා වැඩි කියලා. එතකොට එයා කියන්නේ තඹපුහල් කන්න කියලා. එයා ළඟට එන රෝගීන් හැමෝටම මටත් කියලා එවලා තිනවා තඹපුහල් වළඳන්න කියලා. එතනදී නෝනා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ වසවිස විකිණීමත් මිච්ඡා ආජීවයක් බවට පත් කරනවා. අරක්කු විකිණීමත් මිච්ඡා ආජීවයක් බවට පත් කරනවා. අද ලංකාවේ අරක්කු විකුණලා ජීවත් වෙන කොච්චර ඉන්නවද? අද ලංකාවේ කුඩු විකුණලා ජීවත් වෙන මේ කුඩු ගේන්න අරක්කු ගේන්න ආශිර්වාද කරන ඒවාට අනුබල දෙන ප්‍රධාන පෙළේ දේශපාලඥ කොච්චර රටේ ඉන්නවද? නමුත් ඒවා සමාජයට ප්‍රකට නැහැ. සමාජය තුල කොයිසම් බලවත් අකුසල් මූලයන් කරන අය ඉන්නවද කියලා බලන්නකො. කෙහෙල් ගෙඩියට කාබයිට් දාන අය කොච්චර ලංකාවේ ඉන්නවද? මාළු ටිකට ෆෝමලින් දාන අය කොච්චර ඉන්නවද?
වෙන වෙන ආහාරවලට වෙන වෙන වසවිස දානය කොච්චර ඉන්නවද? එහෙනම් ඕනා මේ පිළිකා හැදෙනවා මදි. එතන ඉතන මේ කරන්නා වූ ඒ විනාශයන්ට අදාළව නොනා මේ වෙන්නා වූ විනාශය තාම අඩුයි කියලා මට නම් හිතෙන්නේ. සමිනහස දැන් වර්තමානයේ ලෝකේ බොහොමයක් රටවල කෘෂිකර්මාන්තයට කෘමිනාශක යොදනවා. මේ නිසා විශාල සත්ව ඝාතනයක් සිද්ධ වෙනව නේද ස්වාමිනවහන්ස? අනිවාර්යයෙන්ම සත්ව ඝාතනය වෙනවා. සත්ව ඝාතනය කියන්නේ මොනවා? මහ පොළවේ අර බින්කුණ්ඩෙක් පණුවෙක් මොකෙක්වත් නැහැනේ. අපි ওই ගම්වලට යනකොට අර බින්කුණ්ඩ මැරිලා ඉන්නවා. පස්සේ බින්කුණ්ඩ මැරිලා ඉන්නවා. ලොකු පණුව මැරිලා ඉන්නවා. ඇයි අර බෙහෙත්වල සැරට? මේවා සමාජයේ පින්පව් හැටියට දකින්නේ නැහැ. ඒවා රැස් වෙනකොට නෝනා ලෝභ ද්වේෂ මෝහයන් නැටිට අකුසල් මූලයන් වැඩලා මිච්ඡා ආජීවයට වැඩිලා නෝනා ඒවා වැඩෙද්දි අකුසලේ විපාකට එනවා. ඒ අකුසල් විපාකට ආවට පස්සේ නෝනා අනාගතේ සුන්දර පින් කරන අයට හොයා ඉන්න පුළුවන්. එහෙම ආවට පස්සේ ඒගොල්ලන්ට තියෙන එකම විකල්පය තමයි මේවා කර්ම රෝග නෙමේ කාල විපත්ති කියලා බේරිලා යන්න. ඒ බේරෙනවා කියන්නේ ඔබ අධර්මයටයි යන්නේ තව තව. ඒ නිසා මම නම් කියනවා මට මොන දේ හැදුනත් නෝනා ඒ හැදුන දේ කර්ම විපාකයක්මයි. ඒක තමයි ධර්මය. බුදුරජාණන් වහන්සේ එහෙමයි අපිට දකින්න පුහුණු කළේ.